कर देगा? हाँ हाँ गेना, हाँ हाँ गेना। මාත්‍යා මාත්‍යා තමයි මතක ඇති ඔව් හොඳට මතකයි මං තාම පොල් කඩනවා ආ තාම කඩනවාද පොල් එහෙම නැද්ද ඒ ගස් වල මම මේ ළඟදී ගිය සතියේ පොල් වගේ කිඳුවා ළඟදීම කඩා ගන්න පුළුවන් වෙයි එතකොට මම කියන්නේ මාත්‍යා කතා කරන්නකො මං කරලා දෙන්න මන්නේ ඉතින් මේ රස්සාවනේ කරන්න වෙන්නේ මොකද අපි කොරියාව ඕස්ට්‍රේලියාව යන්නේ ඒ කියනන්නේ ඔය හොඳ लसनते පිකාවද්ද සල්ලි දීලා ඇඳුම් ගත්තේ මහත්තයා මේ අර පොල් කඩන්න ගියපු ගෙදරක නෝන කෙනෙක් දුන්න මේ මාරි ලැබෙන්නේ පෙර ආත්ම වල කරපු පින් වලට එන්නේ නැති මහත්තයා එන්න අපේ ගෑනි දුන්නවද अरे अम्मा तातर तानिये कियो कियो बनीनो ताता किधर नहीं थे उन्होंने कमीशे दागन गया होरावल लाने के लो ओए पित्तला पाहन गोड़ाक पारने का दाके कुछर पारने दिखे लाने मम्मी दाने है बे आज के का केला तमाय अम्मा की हुई අදක්කෙ මේ හොරා මන්නන් දැන් මගේ ඇඳුම් අවුවට දාන්නත් බයයි වගේ ඔහොම ගිහලා ওই හොරා ගෙටත් පණිය දන්නේ නැ නංගි මී अपसेट අපේ ජීවිත මේ යන විදියට කවදා අපිට කසාදයක් කරගන්න පුළුවන් වේද කියලා කවුද දන්නේ ඒක නම් ඇත්ත තමයි නංගි ඒ උනාට මේ පාර නම් එයාට බේරෙන්න හම්බ වෙන්නේ නැහැ බරමුකු මේ පාර ලංකාවට ආව මොකද වෙන්නේ කියලා කොමාරි රණ්ඩු කළා හරි අපේ සල්ලිට කිල්ල ගන්න ඕනේ बस वोल्ट मतलब पहाड़ इतना
යාමගේ ලස්සන ෆොටෝ එකක් තියෙනවා රාම කරු. ඒ ෆොටෝ එක වගේ නෙමෙයි. ඔය බහන සෑහෙන පරණයි. අම්මට තාච්චිද කොහෙද දුන්නයි කිව්වේ. අපි මොකක්ද කරන්න බලමු. පොලිසිය. හා. නේ? පොලිසිය. පොලිසි? ඔව්. මොකද පොලිසිය කිව්වම මම යකෙක් දැක ගන්න බය වුනේ. නේද දැන් ඔබ පොලිසියට ගියාම මගේ නැති වෙච්ච යටකසම ගැන කියන්නේ. ඒක සරම ගැන කියන්නේ නේ. කියන්න වෙනව නෙමෙයි කියන්න ඕනේ. තමුට ලැජ්ජ නම් පැත්තකට නෑ ඉන්නවා. මං කියන්න. මොකට ඇහුණේ ඇටිද? කටකයිසම ගැන කියන්නේ නෝ එන්න පොලිසියට. චුවරකටම කුඩුකාරයෙක් වෙන්න ඕන. කොහොමද හරි කම කියන්නේ කුඩුකාරයෙක් කිය? දැන් ඉතින් තාත්තගේ අඳු කොහොමද නැති වෙන්නේ? අනිත් කෝ පිත්තල බඩු වගේ දේවල් හොරකම් කරන්නේ කුඩුකාරයෝ තමයි. ඒක නම් ඇත්ත තමයි. මේ අම්මගෙන් හරි වදයක් නේ. පොලිසිය එන්ට්‍රියක් දාන්න කියලා. වැඩක් වෙන්නේ නැහැ තාත්. ඔයගේ පොඩි දේවල් වල පොලිසිය එන්ට්‍රිය දාලා වැඩක් නැහැ. අපිටම ගියේ සැකකාරයෙක් ඉන්නවා නම් කියන්න කියලා. ඉතින් අපිට සැකකාරයෙකුත් නැහැ. ඒක තමයි දාලා වැඩක් නැහැ කියන්නේ. අනිත් එක පොලිසියට කොච්චර වැඩ තියෙනවද? මේ බැංකු මංකොල්ලයි මිනිමරුමුයි ඉහි කෙස් ගන්නට වෙන රටේ මේ පිටතල පහනක් හොයන්න කොහොමද පොලිසියට වෙලාව තියෙන්නේ? දැන් මොකද පුතේ අපි කරන්නේ? මට නම් හරි වදය. හැමදාම එක එක බඩු නැති වෙන. ඊට වැඩි වදය අම්මා ගිහින් ඉතින් පොලිසිය එන්ට්‍රියක් දාන්න කියන්නේ. බල් බල් බලෝ. වෙයි තාත්තේ. ඔය පිත්තල පහන ගත් එක ඔක විකුණන්න ඕන මේ බજાર එකේම තමයි. මම පොඩි සවච්චක් දාලා බලන්න. බලෝ. අප්පා පුදු මහසියා මොකද උනේ? එන්ට්‍රියක් දැම්ම. පොලිසියෙන් එනවා කිව්වද? ඒ ඒ කියන්නේ වෙලාවක් කිව්ව නැද්ද? හරිද පොලිසියෙන් එයි මොකද මිනි මරමක් වෙලා ඇච්චර ඉක්මනට එන්නේ? මිනි මරමක් වුණාම විතරද පොලිසිය ඉක්මනට එන්නේ? මේ වගේ පොඩි දෙයකට පොලිසිය නේද? මොකද පොඩි දෙය? දවස් 3ක් හොරකම් 3ක් සිද්ධ වුණා. ඒක පොඩිද? කිව්වේ නැද්ද ඇවිල්ලා ඇඟිලි සලකුණු ගන්නයි කියලා? ඇඟිලි සලකුණු? ඔව්. දැන් මට පොලිසියට බලපෑම් කරන්න පුළුවන්ද මේ විදියට පරීක්ෂණ කරන්න මේ විදියට කරන්න කියලා? අනික ඇඟිලි සලකුණු ගන්නවා මම මොකක් හරි භාණ්ඩයක් තියෙන්න බෑ මොකෝ පාන අරන් ගියානේ. ඔන්න පාන තිබ්බනම් ඒක ඇඟිලි සලකුණු ගන්න තිබ්බා. අනික ජනේල් දොරව කඩාගෙන නෙමෙයි ගියේ තුලට ආවේ. ඔන්න එහෙම ආවම ඇඟිලි සලකුණු තියෙන්නේ. ඒක මේ වත්තේ තියලා තිබ්බ පහන ගණ්ඩා වේ උඩි. මට පිට මොකුත් ඇල්ලුවේ කරේ නැහැ. නේ? tamu pandita නොවේ පොලිසියෙන් ආවම කියනවා මට පිට ආවේ ඇඟිලි සලකුණු ගන්නයි කියලා. ඔපේ 1500කට 2000කට ගණී ඇවිල්ලා ඇඟිලි සලකුණු. කෑ උන්ට දෙන්නේ. මාළු ඉන්න ලාබයි මාළු 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 පදිත්‍රය මොකද වෙඩේ උනේ? බාබුට කිලෝ දෙයක් උන්නේ නැනේ බා. මේ කත්තරලත් බෑ. තාතර කණක් ඇහිලා ඉන්න වෙන්නේ නැහැ. අම්මා ඉතින් අවුරුද්දක් විතර ඔක්කේව. සතිත්‍රය මෙහෙම කරන්න. අර බෝතල් පත්‍ර කඩේ පිටරකමක් දාලා ඉන්නේ. ඔක පිත්තල වාස් එකක් නිසා
සමහර ඉතින් එපැත්තට යන බැරිත් නෑනේ. ආ ඒකටත් මං රොමදලෙන්. හා. බාලෝ. දෙව වංශය කසිය විසයි බාලෝ. බාලෝ බාලෝ බාලෝ. දස් 500ක් එකේ හිටියේ. සර් දැන් ගන්නවා නම් 2000කට දෙන්න. අවුස් ගොයින්ද මේ කිස්සු. අවුස් පොනේ මෙස. ඔව් අපේ තාත්තගේ තාත්තා එක්ක සාදු ගම් වෙච්ච දයක්ක. නියම ඔරිජිනල්. ඇන්ටික් බඩුවක් නෙමෙයි සර්. පුරුක යන පමිනියෝ. මම පොලිසියට කියන්න කලින් අත්ත කියපන්. කොහෙද මේ කිස්සුවේ? පොරේ මෙස. ඔව් අත්ත කියපන්. අවුස් පොනේ මෙස. මගේ බෙල්ල කඩේ සර් බෙල්ලත් ඇයි සර් අට ඇත්ත කියපම මම පොලිසියට කියනවා දැන් මම දැන් පොලිසියට කියනවා ඇත්ත කියපම් ඇත්ත කියන්නේ සර් ඇත්ත කියන්නේ බෙල්ලත් ඇයි සර් හා දැන් ඉතින් ගෙදරට මාළු කනවට වැඩක් නැහැ ඇයි චූටි දුව අද ඉඳලා මාළු කන්නේලු මාළු කෑවෙ නැතුණාට මස් කන්න හැදින වෙජිටේරියන් වෙලා පිස්සුවක් නේ ඔයා පැහැදිලි කරලා දුන්නේ නැද්ද කවුද ටීචර් කෙනෙක් කිව්වලු මස් මාළු කන අයගේ බඩ ඇතුළ අමු සොහනක් වගේ කියලා මේ හැදෙන වයස ළමයි මස් මාළු කන්න එපා මම ළඟදී අර මාළුව තන ගිරම් පත්‍ර එකක් දැක්ක මොහොදු මාළු කන මිනිස්සුන්ගේ බුද්ධිය වැඩි වෙනවා කියලා ඔය වයසේ ළමයින්ගේ ඔලුවට ටීචර්ස්ලා දාණේ වනේ අනේ. ඒගොල්ලෝ අපි කියන ඒවාට වැඩිය ටීචර්ස්ලා කියන ඒවා අහන. උදේ පාඩම් කරනවද? මම හෝම්වර්ක් කරනවා. පුතා දවල්ට බත් කෑවද? කෑවා. අම්මා කිව්වා මාළු කෑවේ නැහැ කියලා. ඇත්ත. මම ඊට පස්සේ මස් මාළු කන්නේ නැහැ. ඇයි? මස් මාළු කෑවහම අපේ බඩ සොහනක් වෙනවා. කවුද පුතේට ඔය කිව්වේ? අපේ ටීචර්. පුතේ ඔයාගේ වයස ළමයෙක් මස් මාළු කන්න ඕන. එතකොට තමයි ශරීරේ මනස වර්ධනය වෙන්නේ. මස් මාළු වල තමයි හොඳ ප්‍රෝටීන් එහෙම තියෙන්නේ. එළවලු වලත් ඒ ප්‍රෝටීන් තියෙනවා. මට ඔය කුණු මස් කන්න බෑ. කවුද කුණු වෙච්ච මස් මාළු කන්නේ? සත්තු මැරුණට පස්සේ කුණු කොට වල තමයි තාත්තේ. ඔය මාළු කුණු එක නවත්තන්න. නැත්නම් මට තාත්තවත් එපාවි. පිත්තල පානයි සරමයි හම්බ වුණා. මොකෝ නන්දි. තනියම කියවන්නේ. නෑ මං කල්පනා කරේ අර පොල් කඩන ඩේවිඩ්. ඔහොම පොල් කඩනවා කියලා ගෙවල් කීයක හොරකම් කළාද? කව පොලිසියට අල්ලලා දෙන්න තිබුණේ. සජිත්‍රට දුක හිතිලා පාරවල් දෙක තුනක් ගහලා යවලා.
එක අතර පව් කියලා තිබෙනවා. මොකද අද කාලේ ඌට කොල් කරන්න කොල් ගස් තියෙනවා. මේ පැත්තෙන් කොල් ගස් නැහැ. ඉතින් වෙන රස්සාවක් කරා නම් ඉවරයි. තමන්ගේ පුරුදු රස්සාව අතහැරලා මිනිස්සුන් පුරුදු රස්සා කරන්න කැමති නැහැ. අපිට කරදර නොදී වෙන දෙයක් කරගත්ත නම් ඉවරයි නේ අනේ. ඒකත් ඇත්ත. එරංගනි. අපේ ජීවිතත් හරියට අර චිත්‍ර කතාවල ඉන්න අර ටෝගා යුනිකෝගේ ජීවිත වගේ නේ. ත්‍රාසයෙන් බීතියෙන් පිරිලා. අපි කසාද මැදට පස්සේ ගෙවල් කීයකට ආවද? කොච්චර කරදර සිද්ධුනා. හරියට අර පුංචි උන් බලන හැරි පොටගේ කතාව වගේ. අපේ අක්කාතු ගෑවත් බාගෙටමයි අතු ගන්නේ. කසාද බැඳපු දවසකට කොහොම ජීවත් වෙයිද මම? මොනවද තනියම කියවන්නේ? යාක්ක මම්මේ කල්පනා කරේ අද හරි රස්නේ නේ. අද හවසට වහී වගේ. මං හිතුවා මේ මට මොන හරි කිව්වා කියලා. ඔයාට මොනා කියන්න දැක්කේ? ඔයා ඉති වැඩක් කරොත් ඒක හරියටම කරනවනේ. මොකද්ද මන් දැන් කරපු වැඩේ? අයියෝ එලි එලි එන්නේ පාක්කේ. අම්මේ නිකන් කටටාවට කිව්වේ. අතනම් හරිම රස්නේ. ෂුවර් එකට වහයි. ඒක ඉතින් තීරණය කරන්නේ අහසනේ. හරියට අපි දෙන්නගේ කසාදේ වගේ. අපි දෙන්නයි කසාදේ කොහොමද අහස තීරණය කරන්නේ? ඇයි? අපි දෙන්නගේ මගුල තීරණය කරන්නේ රටේ ඉන්න මල්ලිනි. අපි බලා ඉන්නවා මල්ලි තාත්තගේ සල්ලි අද දෙයි, හෙට දෙයි කියලා. අපේ හැමදේටම බාලගිරි දෝෂනේ.